Pematma Suti Mulasane Garu Mantri Tumani Visheshayenma Mahitanne Rate Vatman Arthika Arbudaya Gana Katha Kirimata Ema Naththam Me Kaltabana Vivadaya Vipakshaye Visin Visheshayen Anura Kumara Disanayaka Mantri Tuma Visin Idiripat Karala Ada Sakatchawata Ganena Welawae Api Matak Karala Denna Ona Ada Samaje desiye visipahatama tamai chodana karanne. E desiye visipahen metara katha karapu mantriwaru gananawak prakasha kara ematikang darapu gananawak ada parlimentuwe innawa kiyala. E wageema mantriwaru vidihatat ehema naththam me sabaha karya patipatiya niyojane karapu aya vidihatat me parlimentuwe Anura Kumara Disanayaka Mantri itu mat manghitane aurudu wisakat wedi parlimen tu jiwite itu man. Mandarnya taram. Hebat itu mat tarah desiye visipahai kiena godeng ekkeni. Ada itu mat gihilla eliye katakar la kiena manang me okkotom veradikaru yahavalu me okkom veradikari yahavalu kiela. Itu mat ke kandai mat tisga anak niyojane karpu kala yatti puna. Itu mat kandai mat pahalwak wisak niyojane karpu kala yatti puna. Ada එතුමාගේ කණ්ඩායම තුනට වැටිලත් එතුමා ඒ අවුරුදු 20 කාලේ පුරාවට මේක තුල යම් කිසි සැලකිය යුතු සාධාරණයක් එතුමා කරපු එකම සාධාරණේ තමයි පාර්ලිමේන්තුවට සමාජයට මේ සියලුම ක්‍රමවේදයේ විවේචනය කරන එක අපි දන්නවා ඕනම කෙනෙක්ගේ විවේචනය කරන්න ඕනම දෙයක් සම්බන්ධයෙන් විවේචනය කරන්න කියන්නේ අසමර්ථයක් කියන එක විවේචනය සමර්ථ වෙන්නේ නැහැ විවේචනය ප්‍රතිපලයකට එහෙම නැත්නම් අවුරුදු 20ක් පුරාවට කරපු විවේචනය අද එතුමා ගෙනිහිලා තියෙනවා මහා පාර්ක් අපි කියන්නේ නැහැ අද ආර්ථික අර්බුදයක් නැහැ රට බොහොම හොඳයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාවට පස්සේ බොහොම හොඳින් කෙරීගෙන යනවා කියලා අපි කියන්න සූදානම් නැහැ හැබැයි මේ සියලු දේවල් වලට වගකිව යුත්තෝ මහජන නියෝජිතයෝ විදිහට ජනතාව විශ්වාස කරලා පත් කරලා එව්වට පස්සේ එතුමාට කියන්න බෑ අපිට බලය තිබුණ නැහැනේ අපි විපක්ෂයේ හිටියේ අපි ස්වාධීන වුණානේ අපි ඕවා කෙරුවේ නැහැනේ කියලා ඇඟ ගලව ගන්න බෑ අපි ජනතාවට කතා කරලා එන්නේ අපිට වරම දෙන්න අපි වෙනස් කරන්න ජනතා විමුක්ති පෙරමුණ ගිහිල්ලා ගමේ ඡන්දෙ ඉල්ලුවේ අපි විපක්ෂයට යන්නේ අපි නිකන් ගිහිල්ලා කාලා බීලා ඔය ඩබල් කැබ් එකක් අරගෙන එහෙම නැත්තම් මොනවා හරි mantri දීමනාවේ මොකක් හරි අරන් කෙනක් එන්නම් කියලා නෙමෙයි දැන් එතුමන්ලා පළාත් සභාව ඉදිරිපත් වෙලා mantri දූර ගණනාවක් කටයුතු කරා එතුමල්ලා මේ ඊයේ පෙරේදා තිබිච්ච 2018 පළාත් පාලන මැතිවරණේ විශාල mantri දූර ගානක් අරගෙන කටයුතු කරා. ඉතින් ඒ කටයුතු කරපු අයත් ඒ ආයතන වල ආණ්ඩු පක්ෂයේ කටයුතු කරන අයත් ගම්වල විශාල වෙනසකින් යුක්තව වැඩ කරලා තියෙනවා. මේගොල්ලන්ගේ පක්ෂය හැමදාම විවේචනය කර කර හිටියා. ඒ බලය ගත්තු කණ්ඩායම් හැමදාම වැඩ කරා. ඉතින් ඒ නිසා මේ අවුරුදු 60-70ක දේශපාලන ඉතිහාසයේ මේ නිදහසෙන් පස්සේ මේ වගකිව යුත්තෝ කියන අය මෙතෙන්ට ඇවිල්ලා මේ කටයුතු කිරීම තුළ කිසිදු දෙයක් නොඋණයි කියන එක මම හිතන්නේ ඒක ලොකු අසාධාරණයි. නිදහස් අධ්‍යාපනය ඊට පස්සේ අපේ තියෙන අධ්‍යාපන ප්‍රතිපත්තිය අපේ තියෙන ප්‍රවාහන මේ ප්‍රවාහනේ එහෙම නැත්නම් ගමනාගමනය එහෙමත් නැත්නම් කෘෂිකර්මාන්තය එහෙමත් නැත්නම් මේ හැම දෙයකටම සෞඛ්‍ය අංශයට යම් කිසි දායකත්වයක් දුන්නා. හැබැයි මේක තුලින්ම තමයි ඒගොල්ලෝ අතරින් අඩුපාඩු මතුවුනේ. ඒ අඩුපාඩු ඉලක්ක කරගෙන ඒ අඩුපාඩු ආයේ නොවෙන්න ප්‍රතිපත්තියක් හදාගන්න වැඩ කටයුතු කෙරුවා නම් මං හිතන්නේ ඒක තමයි රටක අනාගතයේ බවට පත් වෙන්නේ. මං එහෙම කියන්නේ ඇයි 1970 1970 තරගලය මං හිතන්නේ මහ පොළොවට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ. 1988 මේ අරගලය මහ පොළොවට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ. 2021 මේ අරගලය මහ පොළොවට ගෙනල්ලා අපි තමයි අරගලයේ අයිතිකාරයෝ කියලා ප්‍රජාතන්ත්‍රවාදයේ වැඩක් නැහැ. එහෙම නැත්නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වැඩක් නැහැ. බලහත්කාරයෙන් හරි මේ පාර්ලිමේන්තුව අල්ලන්න ඕන කියන අර දෙවතාවක් කරගන්න බැරුව ගිය එක අන්තිම මොහොතේ හරි කරගන්නවා කියලා සටන් කෙරුවේ ජනතා විමුක්ති පෙරමුණ. අද සුද්ධවන්තය වෙන්න හදනවා. අද බොහොම සුදුන වගේ කතා කරන්න හදනවා. ඒ නිසා එක එක අය තෝරගෙන එක එක අයට මඩ ගහනවා. එක එක දිස්ත්‍රික්කවලට ගිහිල්ලා රැස්වීම් තියාගෙන අරයගේ අසමත්කම මෙයාගේ නොහැකියාව විවේචනය කරනවා. හැබැයි විවේචනයෙන් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මම අද හොයලා බැලුවා
අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කෝප් කමිටුව නියෝජනය කරලා තියෙනවා. මේ කෝප් කමිටුවට එතුමා කී වතාවක් සම්බන්ධ වෙලා තියෙනවද කියලා. කෝප් කමිටුව තිබ්බ වතාවල් ගණනාවෙන් මං හිතන්නේ භාගයකට 10 වතාවක් තිබ්බනම් 5 වතාවක් අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සම්බන්ධ වෙලා නැහැ. ඒ පාර්ලිමේන්තුවේ වගකීම අද ජනාධිපතිතුමා ආරාධනා කරා සියලු දෙනාට අපිට කරගන්න බැරුව ගිය අපිට ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන්න බැරුව ගිය රට අමාරුවම වැටිච්ච වෙලාවේ දැන් මෙතුමන්ලට හරි ලේසි හරි සරලයි ඩොලර් එවන්න එපා කියන්නේ අපි දැක්කා 21 අවුරුද්දේ එහෙම නැත්තම් 20 අවුරුද්දේ ආපු ඩොලර් ප්‍රමාණයට වඩා භාගයට භාගයක් විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ නැති වෙලා තියෙනවා මේ රටට අපි දැක්කා එතකොට ඒ පක්ෂයේ ඉන්න නියෝජිතය කියනවා ඩොලර් එවන්න එපා රටට සංචාරක රටට එන්න අවශ්‍ය නැහැ සංචාරකයින්ට රටට ඇවිල්ලා ඒ කටයුතු කරන්න එහෙම නැත්නම් සංචාරය කරන වාතාවරණයක් නැති වෙන ආකාරයෙන් විරෝධතා මහ පොළොවට මහ පාරට ගේනවා ඉතින් මේවත් ආර්ථිකය විනාශ කරන්න දායක වෙච්ච දේවල් යම් කිසි පාරක් හදලා හොරකම් කරනවා නම් ගොඩ නැගිල්ලක් අරකම් හොරකම් කරනවා නම් කෝච්චි පෙට්ටියක් ගෙනල්ලා ගසා කනවා නම් මංකොල්ල කනවා නම් ඒව කතා කරන්න තමයි ඒව පෙන්වලා දෙන්න තමයි පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරලා ක්‍රමවේදයක් තියෙන්නේ අන්න ඒක උඩ ඉඳලා තමයි කටයුතු කරලා ඒ අයව අනාවරණය කරන්න ඕනේ එහෙම නැතුව අර ටංකා පෙට්ටිය කරේ ගහගෙන යනවා වගේ මල් ළඟයි ෆයිල් තියෙන්නේ මල් ළඟයි තොරතුරු තියෙන්නේ මම තමයි හොරු අල්ලන්නේ කී කී ඇවිද්දට වැඩක් නැහැ ඒක නිකන් පිස්සුවෙන් ඇවිදිනවා වගේ වැඩක් ඒකට වඩා ක්‍රමවත් ඒකට වඩා ඒ සැබෑදේ ඔප්පු කරලා ඒක ජාතික ආදායමට එකතු කරලා දෙන්න වැඩපිළිවෙලක් පාර්ලිමේන්තුව තුල තියෙනවා ඒක කරන්නේ නැහැ විවේචන කර කර විවේචන කර කර රට වටේ ඇවිදිනවා අද ඔබතුමාලා එකතු කරලා ඔබතුමාලා අමතන අද ඔබතුමාලා අමතන අර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ කවුද හොඳට මතක් කරලා බලන්න මේ රටේ සංවර්ධනයේ 2005න් පස්සේ ඔබතුමාලා දායක වුණා මහින්ද රාජපක්ෂ මැතිතුමාව එදා ජනාධිපති කරලා එදා මේ රටේ බලය රටේ වගකීම බාර දෙන්න අපි ස්තුතිවන්ත වෙනවා ඒකට එතුමා මේ රටේ බලයට ඇවිල්ලා ජනතාව බලාපොරොත්තු වෙච්ච එදා ඒ නවත්ත ගන්න බැරිව තිබිච්ච යුද්ධේ නවත්තලා රටට පෙන්නුවා රට සංවර්ධනය කරගෙන ආවා හැබැයි ඔබතුමාලා 2006-07 වෙද්දී එතුමාම අතෑරලා මොකද එතුමා මේ රට හරියට ගෙනියනවා දාලා පැනලා ගියා ගිහිලා කඳවුරු ගැහුවා 2010 මැතිවරණයේදී ෆොන්සේකා හිටපු ආරක්ෂක ප්‍රධානියව ගෙනල්ලා හමුදාපතිවරයව ගෙනල්ලා ජනාධිපති චන්දර ඉදිරිපත් කළා පස්සෙන් තල්ලු කරුවා එදා කඳවුරු වැන්දා මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව කටයුතු කරා හැබැයි අපි අවංකව හිතන්න ඕන කල්පනා කරන්න ඕන එදා අධ්‍යාපනයේ මොනතරම් දුරකට සංවර්ධනය කරගන්න පුළුවන් වුණාද විශ්වවිද්‍යාල ඇති කරගන්න පුළුවන් වුණාද මේ තියෙන විදුලි බලාගාර පද්ධතිය වැඩි කරගන්න පුළුවන් වුණාද සංවර්ධනය වැඩි කරගන්න පුළුවන් වුණාද මාර්ග පද්ධතිය දියුණු කරගන්න පුළුවන් වුණාද එදා ඒ 2005 ඉඳන් 10 වෙනකන් විශාල කාර්යයක් එහෙම නැත්නම් 2000 පහේ ඉඳලා 15 වෙනකන් විචාර කාර්යභාරයක් සිද්ධ වුණා. මේක වෙනස් වෙලා මේක හරි ගැස්සලා එද්දි තමයි ඔබතුමාලා කැරලි ගහලා ඒ කටයුතු කළේ. ඉතින් ඒ නිසා අපිට අපි කතා කරනවා නම් මේ රටේ ලොකුම විනාශය වුණේ අහවල් කාලේ මේ රටේ ලොකුම විනාශය වෙලා තියෙන්නේ මේ පාලකයෝ මේ ඉන්න අය කියලා ඒකෙන් ඇඟිල්ලක් ඔබතුමාලාගේ පැත්තට දික් වෙනවා. ඉතින් ඒ නිසා අපි කටයුතු කරන්න ඕනේ. මෙතන අද කතා කරනවා. භූමි තෙල් නැහැ කියලා කතා කරනවා. හැබැයි මේවා ගෙන්න ගන්න ඩොලර් ඕන රටට විදේශ සංචාරකයෝ මේ රටට එන්න ඕන විදේශ ආයෝජකයෝ මේ රටට එන්න ඕන ඒ වගේ විදේශ ශ්‍රමිකයන්ගේ ආදායම මේ රටට ගන්න ඕන මේ හැම එකක්ම නවත්තන්න ඔබතුමාලා කටයුතු කරේ එදා කොවිඩ් වෙලාවේ අපිට මතකයි ඔබතුමාලාගේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න නියෝජිතයෝ දාලා ඔබතුමාලා විරෝධතා දැක්ුවා රට වහන්න කිව්වා රට ඇරලා මේ කොවිඩ් වැඩි කරන්න හදන්න කිව්වා ජීවිත නැති කරන්න හදන්න කිව්වා ක්‍රමවේදයක් ඇතුව වැඩ කටයුතු කරගෙන යද්දී වැඩ පිළිවෙලක් ඇතුව කොවිඩ් එකට මූණ දෙද්දී ඔබතුමාලා ඒකට බාධා කළා බාධා කරලා අවුරුදු දෙකක් තුනක් රට වහලා තිබ්බත් එකයි එක මාසයක් රට වහලා තිබ්බත් එකයි අවුරුදු 4 5කට එක බලපානවා අද ඒක බලපාලා තියෙනවා අද ප්‍රංශයට බලපාලා තියෙනවා අද බටහිර රටවල් වලට බලපාලා තියෙනවා අද එංගලන්තයට බලපාලා තියෙනවා එංගලන්තයේ අගමැති වරු දෙතුන් පාරට ඉවත් වෙනවා එතුමාලන්ට වගකීම ගන්න බෑ කියනවා ඒත් සිටියද රාජපක්ෂ කෙනෙක්
එහෙත් සිටියද ඒ කාලේ වැඩ කටයුතු කරපු එහෙම නැත්නම් ඔය කියන ආර්ථික මේ මේ විනාශ කරපු කර කෙරුවයි කියලා චෝදනා කරන ලංකාවේ හිටපු අය නෑ ඒක තමයි ස්වභාවය අපි දන්නවා ඉතින් ඒ නිසා මේවා පාවිච්චි කරලා මේවා ගැන කතා කර කර මං හිතන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය අඩපණ කරමින් සමාජයේ ජන ජීවිතය අඩපණ කරමින් මිනිස්සුන්ට වෛරය වපුරනවා ඒ නිසා අද භූමි තෙල් ටික ඒ අවශ්‍ය වතු කම්කරුවට ලබා දෙනවා දීවරයට ලබා දෙනවා ඒ වගේම මං හිතන්නේ වෙළඳ ඇමතිතුමා කිව්වා අද මේ ජනතාව තුල තියෙන ආහාර එහෙමත් නැත්නම් ජනතාවට ඒ අවශ්‍ය කරන ඒ ඒ ඒ අද ඒ රට තුල නිර්මාණය වෙලා තියෙන උද්දමනය යම් තාක් දුරට අඩු කර ගන්න විශේෂයෙන් ආහාර උද්දමනය තුලින් මම හිතන්නේ 95%කට විතර තිබිච්ච ආහාර උද්දමනය එතුමා සංඛ්‍යාලයක වලින් පෙන්ලා දුන්නා ඒක 85 දක්වා අඩු කර ගන්න පුළුවන් වෙලා තියෙනවා ඒ නිසා අද විදුලිය අපිට මං හිතන්නේ පැයකට දෙකකට වගේ සීමා වෙන විදියට විදුලිය ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා ඔබතුමාලා මේ කටයුතු කළේ මේ 2022 වසර පටන් ගත්ත දවසේ ඉඳලා ඔබතුමාලා කටයුතු කරපු ආකාරය අනුව ඔබතුමාලගේ පක්ෂයය කිව්වා අරගලේ අපි ගෙනාවා තමයි හැබැයි අරගලෙන් පස්සේ මොකද්ද කරන්න කියලා අපිට ලොකු වැටහීමක් තිබුණ නැහැ කිව්වා අරගලෙන් පස්සේ මොකද වෙන්නේ කියලා අපිට ලොකු වැටහීමක් තිබුණේ නැහැ කිව්වා එහෙම තිබිච්ච නැති අය එදා මේ ජනාධිපතිතුමා පත් කරගද්දි ඡන්දෙට ඉදිරිපත් වුණා 3 දෙනයි 3 දෙනෙක් ඉඳගෙන ඡන්දෙට ඉදිරිපත් වුණා ඒ 3 දෙනා ඉදිරිපත් වෙලා මේ වගකීම මේ පාර්ලිමේන්තුව යම්කිසි විදියකින් වෙනස් කරලා අරන් දුන්නා නම් එදාටත් කියයි අයියෝ 70ක් විනාශ කරපු එක අපි කොහොමද මේ මාසෙන් දෙකෙන් ගොඩ දාන්නේ අපි කොහොමද මේ අවුරුද්දෙන් දෙකෙන් ගොඩ දාන්නේ ඒ නිසා අද කෑම නැ කන්න නැ කියලා ජනතාවට පෙන්නමින් කටයුතු කරන ඔබ තමුන්ලාන්සලා ආපස් හැරලා බලන්න යම්කිසි වතාවක බලය ලැබුණා නම් 7 අවුරුද්දකට උලා කන්නවත් මේ රටේ ජනතාවට හම්බෙන්නේ නැ කෑම බීම කෙසේ වෙතත් ඒ නිසා ඕගොල්ලන්ගේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල තාම ජනගත වෙලා නැහැ. ජනගත කරන්නේ නැහැ. ජනතාව ඒක දන්නේ නැහැ. ජනතාවට ගිහිල්ලා සුරංගනා ලෝක මවනවා. සුරංගනා ලෝකවල ඉඳගෙන කතා කරනවා. ඒ කතා කරලා ජනතාවට කියන්න උත්සාහ කරනවා යම් කිසි දෙයක්. අපි දන්නවා. සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට ගැටලුවක් තියෙනවා. සංචාරක ශේෂ්ත්‍රයේ ඉන්න කෙනාට ගැටලුවක් තියෙනවා. කෘෂි කර්මාන්තයේ ඉන්න කෙනාට ගැටලුවක් තියෙනවා. ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඉන්න කෙනාට මේ පොලි අනුපාතයත් එක්ක ඉදිකිරීම් කටයුතු කරගෙන යන්න බැරිකම ඒවා කඩාවැටලා තියෙන බව අපි දන්නවා ඒවට විසඳුම් හොයන්න ඕන අපි සතුටු වෙනවා ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි ජනාධිපතිතුමා මෙන්න මේකට ආරාධනා කරලා තියෙනවා බලශක්තිය සම්බන්ධයෙන් කතා කරලා වැඩපිළිවෙලක් හදන්න පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අද පාටලි චම්පක හිටපු ඇමතිතුමා ඒ වගේ වගකීම් අරගෙන තියෙනවා අනෙකුත් කමිටු වලට තරුණ මන්ත්‍රීවරුන්ට සම්බන්ධ වෙන්න කියලා තියෙනවා මෙන්න මේවට ඉදිරිපත් කරන්න මේ අර තැටිය රත් වෙච්ච වෙලාවේ කොහොම හරි රොටිය පුච්ච ගන්න ඕන කියන න්‍යායෙන් ඉඳගෙන මේක කඩාගෙන ඡන්දයකට ගිහිල්ලා ඡන්දයක් තුලින් මේ ජයග්‍රහණය තමුන්ට ගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන මං හිතන්නේ ජනතාව අන්දෝණ එක මං හිතන්නේ මහා අපරාධයක් මේ 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 ආර්ථිකයට සිද්ධ වෙච්ච විනාශය එහෙම නැත්නම් මේ ආර්ථිකයට සිද්ධ වෙච්ච මේ බලපෑම වෙනස් කරගන්න තමයි මේ 225 කටයුතු කරන්න ඕනේ ඒක අපි පක්ෂයි අපි විපක්ෂයි අපි ස්වාධීනයි අපි දන්නේ නැහැ එහෙම නෙමෙයි අපි කියපු දේ කරේ නැහැ කියන එක නෙවෙයි හැමෝම කටයුතු කරන්න ඕනේ මේ වගකීම තමුන් සියලු දෙනාට බලපානවා කියලා ඒක ගැන අද ජනතාව හරියට කතා කරනවා ජනතාව 225ටම ඇඟිල්ල දික් කරනවා ඒක සාධාරණයි ඇයි ඒගොල්ලෝ ලොකු විශ්වාසයක් තියාගෙන ආවා. ඒගොල්ලෝ ලොකු විශ්වාසයක් තියාගෙන ආවා. මොකද මේ 225 පාර්ලිමේන්තුවට ගියාට පස්සේ අපි ගැන බලයි කියලා. එහෙම බලයි කියලා හිතන මිනිස්සු ටිකක් එව්වේ කියලා ජනතාව අදටත් විශ්වාස කරනවා. හැබැයි විශ්වාසයේ දවස ගානේ කඩාගෙන වැටෙද්දි තමයි ජනතාව බලන්නේ කවුද කියලා. ඒ අතරින් විපක්ෂ කියලා ස්වාධීනයි කියලා යම් කිසි පිරිසක් ගිහිල්ලා කියනවා අන්න අරේලා ආණ්ඩු කරන්නේ. අපි නෙවෙයි. අපි දන්නේ නැහැ. අපි කිව්වා එදා ඉඳන් ඒලට බලය දෙන්න එපා කියලා. ඉතින් ඒ නිසා මේ
ada api tanggil ledik kerai, heta api agil ledik kerai, me depet terenggil ledik kiri matulah, me udamane wedivene kat, me sangwardene netuene kat, me janata awat ona kerne atya awas dewal nulabene kat, adya apne dakunu pramukta awe nulabene kat, eka siddha beno, ini sa mama gauruin kira, me yojana vidripat kiri magane, yam kisi andu pakshete, yam kisi balapaya kiri magane api kalabalewin nene, hebei api yojana kerno, me melawi, metiwarne kere mangaw sangkaran tapre antri tu mani. මේ වෙලාවේ මැතිවරණ කෙටියම මැතිවරණ කාල සීමාවෙම නැත්නම් මැතිවරණ කාලසටහනේ යම් කිසි තැනක් තියෙනවා නම් කළ යුතු දෙයක් ඒකට පක්ෂ දිනයිද පරිදිද කියන එක අදාළ නැහැ ඒ මැතිවරණ වලට වෙලාවට යන්න ඕන අපිට අද වගේ මතකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කලට වෙලාවටත් කලින් මැතිවරණ තිබ්බා ඒ වගේම හැඳුනුම්පත අනිවාර්ය කෙරුවා එහෙම වැඩකටයුත්තක් කරපු පක්ෂයක් සහ වැඩපිළිවෙලක් එක්ක අපි කටයුතු කරන්නේ අපි යෝජනා කරන්නේ හැබැයි මේ වෙලාවේ මේක තුලින්ම මේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනල්ලා තියෙන කමිටු ක්‍රමය හරහා මේ ප්‍රශ්න වලට උත්තර හොයලා උත්තර ලබාගෙන ජනතාව ඉදිරියට යෑමට වැඩ කටයුත්ත සකස් කරගන්න සියලු දෙනා එකතු වෙන්න ඕන කියලා බොහොමත්ම ස්තුතියි බොහොම ස්තුතියි ඊළඟට